සුබ දවසක් හැමෝටම වෙල්කම් ටු මයි YouTube channel Dropshipping හම් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. Right මම අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ eBay suspend වෙන එක ගැන. මේ දවස්වල ගොඩක් අය හදපු අලුත් අප්ඩේට් එකකින් පස්සේ eBay හදපු ගොඩක් අයගේ account suspend වෙලා තිබුණා. පරණ account suspend වෙලා තිබුණා. අලුත් account suspend වෙලා තිබුණා. වෙනසක් නැතුව හැමෝගේම accounts ගොඩක් අයගේ suspend වෙලා තිබුණා. හැබැයි ඔය අතර suspend වෙච්ච නැති අයත් හිටියා. ඉතින් මේ suspend වෙන අය කොහොමද අපි මේක හරියට පටන් අරගෙන ඉස්සරහට කරගෙන යන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මේ සස්පෙන් ප්‍රශ්නෙට විසඳුමක් තමයි මම ගණන් වෙලදී මේක අත්හදා බලපු ක්‍රමයක් මේ ක්‍රමෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. රයිට් එහෙනම් අපි යමු වීඩියෝ එකට. Right, at the good thing, business account had the pie, individual account had the pie, Venusakna to me, we go look at the suspend villa tibuna. At the good, may suspend in a suspend villa hey to Budak, you know. Somehow with then appear to update taking Passekaranisa, be paying a theme, paying account to issue of Nisa, Samadola, be account to Kada, the Okulumti issue of Nisa suspend in the blue. Wagi with the හේ තියෙන පුළුවන් ඒ වගේම තමයි සමහර වෙලාවට මොකක් හරි ඩීටේල් එකක් හැමෙ හැවීමක් නිසා සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ සස්පෙන්ඩ් වෙන එක ඇත්තටම ගත්තොත් අර දැන් ගත්තොත් මේක සාමාන්‍ය දෙයක් වගේ තියෙනවා. හැබැයි සමහර විට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් මේක මට මම වාගේ පැත්තෙන් ගත්තොත් මම eBay accounts දවසකට මම සෑහෙන ප්‍රමාණයක් create කරන නිසා මට මම 10ක් හදද්දී ඒ 10න් 3ක් සස්පෙන්ඩ් වුණාට ඒක මට දැනෙන්නේ නැහැ. හැබැයි eBay account එකක් හදන කෙනෙක්ට මේක ගොඩක් දුරට ගොඩක් තදින්ම මේක දැනෙනවා මම මේක දන්නවා මොකද මමත් ඒ තැන පහු කරගෙන තමයි මෙතෙන්ට අවිල්ල තියෙන නිසා එකක් හදාගෙන සස්පෙන්ඩ් මේක කරගෙන ඒව පහු කරන තමයි මම තියෙන්නේ ඒ නිසා තමයි මම try කරන්නේ පුළුවන් තරම් ඔයගොල්ලන්ට මේක හරියට කරගන්න ක්‍රම දෙන්න හරියට ඔයගොල්ලන්ට මේකෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් දෙන්න try කරන්න ඒකයි මොකද ඒ තැන පහු කරගෙන අවිල්ල ඒ තැන මම තිරමු නිසා මම දන්නවා ඔයගොල්ලන්ට ඒ වෙලාවට එන feeling එක එතකොට මට මැසේජ් දාලා හරි තිබ්බා ගොඩක් අයගේ පරණ account පවා suspend වෙලා තිබුණා. ඉතින් පොඩි ක්‍රමයක් මගේ channel එකත් එක්ක ඔයගොල්ලෝ මුලින්දම හිටපු කෙනෙක් නම් මගේ suspend playlist එකක්ම තියෙනවා. eBay account suspend වෙන එක ගැන මම playlist එකක්ම දාලා තියෙනවා. එක එක methods මේ ක්‍රම කරන්න කියලා. ඔයගොල්ලෝ කලින් මගේ videos බලපු කෙනෙක් නම් ඔයගොල්ලොන්ට නිකමට හරි හිතන්න පුළුවන් නම් ඔයගොල්ලොන්ට තිබ්බා ඒ ක්‍රමයක් try කරලා බලන්න. ඒවා මේකටත් අදාළයි. පරණයි තමයි හැබැයි ඒ methods සමහර විට දැන් මේකට අදාළ වෙන්න පුළුවන්. හරිද අර පොඩ්ඩක් හිතන්න තමයි ඕනේ. يعني මේ අපිට මේක ඇතුළේදී අපි කරන පරණ අලුත් කියලා නෑ හැමදේම දවසක අපිට උමනා වෙනවා අපි ඉගෙන ගන්න ඕනම දෙයක්. හරිද? එතකොට මම try කරනවා පුළුවන් තරම් තනියම යන්න නැතුව මගේ තැනට ඔයගොල්ලෝ ඔක්කොමත් එක්ක ඔක්කොම අරගෙන ඉස්සරහට යන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට දැන් මම කියන්නේ දැන් business account හදපු අයගේ account එක හදපු ගමන්ම suspend වෙලා තිබුණා. business account මගේ suspend වුණා. ඉතින් ඒ නිසා දැන් මම පොඩි මේකට පොඩි විසඳුමක් විදිහට මම දෙන්නම් ඔයාලට. ඔයාලා try කරන්න individual account හදන්න. හැබැයි individual account එක හදලා ඔයගොල්ලෝ කොයි වෙලාවකවත් හදපු ගමන්ම sell කරන්න යන්න එපා. මෙන්න මේ ස්ටෙප්ස් ටික කරන්න මේ ස්ටෙප්ස් ටික මම කලිනුත් කතා කරලා තියෙනවා නමුත් මම ආයෙ මේ ටික ඔයාලට මතක් කරනවා මොකද මේවා ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැති නිසා මම මාස ගානකට කලින් කියපු ස්ටෙප් මේ කියපු ක්‍රම මේ මෙතඩ්ස් කලින් මාස ගානකට කලින් කතා කරපු ක්‍රම නැබැයි මේවා දැන් ආයෙ උමනා වෙලා තියෙනවා ඔයගොල්ලෝ eBay account එක හදන්න individual account එකක් හදන්න හදලා ඊළඟ දවසේ පහුවදා ඔයගොල්ලෝ කවදාවත් යන්න එපා selling කරන්න ඔයගොල්ලෝ account එක සති දෙකක් මම කියන්නේ සති දෙකක් හෝ සතියක් සති දෙකක් ගන්නව නම් හොඳයි හදිසිකාරයෙක් ඉන්නව නම් සතියක් ගත්තර ගමන්නේ නැහැ හැබැයි ඉතින් හදිසි ළම එක කරන්නත් බෑ ඒ නිසා සති දෙකක්ම ගන්න මේ සති දෙක ඇතුලේ ඔයා මේ eBay account එක පදම් කරන්න පදම් කරන්න කියන්නේ ඔයා මේක ඇතුලේ පදම් වෙන්න ඕනේ eBay එක ඇතුලේ ඔයා පදම් වෙන්න මේක eBay account එක පරණ කරනවා කියලානේ මම ඔකට කලින් කිව්වේ පරණ කරනවා වගේ තමයි. ඔයගොල්ලෝ මේ eBay එක ඇතුලේ සැරිසරන්න. eBay එක ඇතුලේ ඇවිදින්න. හැම වෙලාවෙම eBay එකත් එක්ක ඉන්න. යන්න බලන්න කරන්න අයිටම් buy කරන්න bid කරන්න අයිටම් වලට bid එක win කරන්න ඕනේ නැහැ. අපි win කරලා අපි අයිටම් එක ගන්න ඕනේ නැහැ. අයිටම් එක ගත්තොත් අපිට feedback එකක් ගන්න පුළුවන්. sell කරන්න feedback අවශ්‍ය නැහැ. හැබැයි අයිටම් එක ගත්තොත් අපිට feedback එකක් හම්බ වෙනවා. ඒකට ඒක අපිට chance එකක්.
තියෙනවනම් හොඳයි. එපා කියන්නේ නැහැ. තියෙනවනම් හොඳයි. කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න. පොඩි පොඩි items වල පොඩි bid කරන්න. Bid කරන්න. අර හැබැයි මෙහෙමයි bid කරනවා කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් කරන්න කිව්වම ඕක limit එකක් නැතුව කරන්න. Bid කරන්න කිව්වම දඩබඩ ගාලා දකින්න ඔක්කොටම bid ගන්නවා. දකින්න ඔක්කොටම bid ගහුවට පස්සේ මොකද වෙන්නේ? අර bid කරන්න පුළුවන් reach එකක් තියෙනවනේ. Sorry limit එකක් තියෙනවා. ওই limit එක reach වෙනවා. ඒ නිසා අර දකින්න හැම එකටම bid ගන්න මේක පිරිවරකට කරන්න. අඩුම තරමේ දවසට විනාඩි 20ක්වත් ඔය eBay එකේ එක එක item search කරන එක හැබැයි item search කරන්න ඕන ඔයාලට මේ අහුවෙන හැම එකම search කරන්න එපා. එක niche එකට යන්න. එක niche එක කරන් ඒ niche එකේ තියෙන items ඔයා search කරන්න. Search කරලා මේ eBay account එක පදම් කරන්න. eBay එක ඇතුලේ ඔයා active person කෙනෙක් කියලා එයාට පෙන්නන්න. eBay එකත් එක්ක ඔයා ඉන්න කෙනෙක්. eBay එකත් එක්ක ඔයා ඉන්න කෙනෙක් මේ ඔයා active person කෙනෙක් කියන එක eBay එකට දැනෙන්න දෙන්න. ඒක දැනෙන්න නම් ඔයා eBay එකත් එක්කම ඉන්න ඕන. එතකොට මේකත් එක්ක දිගට දිගට ඉඳලා කාලයක් ඉන්න. එහෙම ඉන්නකොට සති දෙකක් නම ඉන්න කියන්නේ. එතකොට ඔයා eBay එකට පදම් වෙනවා. ඔන්න පදම් වෙන කොටස උනාට පස්සේ ඔයාට පුළුවන් selling කියන කොටසට යන්න. හැබැයි එතකොට දැන් මේ පදම් වෙන කාලේ තියෙන සති දෙක මේ සති දෙක ඇතුලේ ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මගේ කලින් වීඩියෝ එකේ මම කතා කරේ ඔයගොල්ලෝ business account එකක් create කරනකොට ඒ business account එක හදලා eBay account eBay එකෙන්ම payoneer එක create කරන්නනේ. හැබැයි මම මේ වීඩියෝ එකේ කියන්නේ ඔයාලට මම මේකට post එකක් දැම්මා මගේ group එකේ. මගේ page එකේ තියෙනවා මේ post එක. වෙනම හදන්න කියලා. මොකද දැන් අපි අර eBay එක through ම ගිහිල්ලා create කරනකොට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට මේ verification එක වෙන්න document approve වෙන්න additional ඉල්ලන්න මේක review වෙන සෑහෙන කාලයක් යනවා eBay එක ඇතුලේ. හැබැයි අපි වෙනම කරනකොට අපි වෙනම දැන් අපිට දැන් සති දෙකක් තියෙනවනේ. ඔයාලා මේ සති දෙකේ eBay එකත් එක්කම payoneer එක හදන්න. eBay එකත් එක්කම නෙවෙයි කියන්නේ වෙන වෙනම හදලා payoneer එකට ඔයාලගේ document මුලින්ම ඉල්ලන්නේ ඔයගොල්ලෝ personal එකක් නම් හදන්නේ මුලින්ම ඉල්ලන්නේ ID එකයි government issue ID එකයි ඔයගොල්ලෝ ග්ලෝබල් පේමන්ට් කොලෙක්ෂන්ස් ටිකයි තමයි අහන්නේ. එතකොට ඔයාලා ID එක verify කරගන්න. ID එක දාලා ඒක approve කරගන්න මේ සති දෙක ඇතුලේ. ID එක approve වෙන්න සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් යන්නේ driving license එකනේ දාන්නේ. driving license එක පොඩි වෙලාවක් ඇතුලේ අපිට approve වෙනවා. ඕක approve කරගෙන ඉන්න. ඊට පස්සේ අර සති දෙක ඇතුලේ ඔයා හොඳට පදම් වුණා. ඔයාගේ eBay account එක හොඳට පදම් කරා. ඔහොත් පදම් වුණා eBay එකත් පදම් කරනවා. එහෙම කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට පුළුවන් setting active කරන කොටසට යන්න. එතකොට setting active කරනකොට දැන් අර තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැන් හදපුවා දන්නවා මේ එකපාරටම අපි ගිහිල්ලා listing එකක් දාන්න ඕනේ කියනවා eBay එකට chat කරලා තියෙනවා listing එකක් දාන්න කියලා. හැබැයි එහෙම කරන්න ඕනේ නැහැ. එහෙම කරන්න නැතුව listing එකක් දාන්න. listing දාන්න යන්න එපා කීරවත් listing දැම්මොත් ගොඩක් දුරට suspend වෙනවා. MC113 ඔන්න ඔය විදිහට suspend එක එනවා. ඒ නිසා listing එකක් දාන්න යනකොට listing දාන්න නැතුව තමයි අපි setting active කරන්න ඕනේ මුලදී. මම මේ steps ටික කියන්නම්. අපි කොහොමද එතකොට අර විදිහට අපි eBay account එක පදම් කරන්න මුලින්ම මේ විදිහට පදම් කරලා eBay ගැතර ඉඳලා ඔයගොල්ලෝ setting active කරන්න යන්න. අපි කොහොම අපි දැන් බලමු මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද මේ විදිහට පදම් කරපු eBay account එකක payoneer account එක payoneer individual account එකක් හදලා ඒ individual payoneer account එක කොහොමද අපි eBay එකට link කරන්නේ listing එකක් දාන්න නැතුව කොහොමද අපි setting active කරන්න කියලා අපි බලමු. හරි අපි යන්න ඕනේ මේකේ www.payoneer.com කියන සයිට් එකට. මේක තමයි ඉන්ටර්ෆේස් එකන්නේ. මේක කොහමද ඔයගොල්ලෝ ඔල්රෙඩි දන්නවා බිස්ට මං කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා නිසා අපි මේක දෙන්න ඕනේ මෙන්න මේ register කියන එක. අපි දැන් හදන්න යන්නේ individual account එකක්. right එකට මෙතන දෙන්න ඕනේ am a individual කියන එක. ඊට පස්සේ I'm looking to get paid by international clients or marketplace කියන එක දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන register කියන එක click කරන්න. right. එතකොට මෙතන already individual කියන එක select වෙලා තියෙනවා. ඒක තියෙද්දි ඔයාලට මෙතන ඔයාලගේ details ටික fill කරගන්න තියෙන්නේ. ඔයාලගේ මෙතනට දාන්න ඕන ඔයාලගේ email address එක, මෙතන තාවත් email address එක, මෙතන first name, last name. ඊට පස්සේ මෙතන date of birth. ඊට පස්සේ මම ඒ විස්තර ටික මෙතනට ටග් ගාලා fill කරගන්නම්.
හරියට ෆිල් කරගෙන මෙතන next කියන එක click කරන්න තියෙන්නේ. හරියට පස්සේ මෙතන ඔයාලගේ address එක දාන්න ඕන, ඔයාලගේ street number එකක්, ඊළඟට ඔයාලගේ city එකක්, ඊළඟට ඔයාලගේ postal code එක. ඊට මෙතන ඔයාලගේ address එක fill කරා, ඊට පස්සේ මෙතන ඔයාලගේ number එකක් දාලා මෙතන ඔයාලගේ number එක add කරන්න. ඔයාලගේ phone number එක කලින් payoneer වලට දාලා නැති number එකක් add කරන්න ඕනේ. ඒක දාලා මෙතන මෙන්න මේ send code කියන එක දෙන්න තියෙන ඊට පස්සේ ඔයාලට code එකක් එනවා. ඒ code එක දෙන next කරන්න දින. Right. මම ඒ ටික fill කරගන්නම් දැන්. හරි. මමගේ details ටික මෙතන fill කරගත්ත number එකක් තමයි. ඊට පස්සේ මෙතන code එක දිලි දිලි දැන් මෙතන next කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන ඔයාලගේ password එකක් ගහන්න ඕන. ඔයාලා security question එකක් select කරන්න ඕනේ. ඒ details ටිකත් මම fill කරගන්නම්. හරි ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා මෙතන කොහමද ID number එක දාන්න මෙතන ID number එක දාන්න කියලා අපි normally සාමාන්‍යයෙන් upload කරන්නේ driving license එක හැබැයි driving license එක upload කරන එක තමයි බොහෝදුරට approve වෙන්නේ මෙතනට ඔයාලා ID number එක දැම්මම කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද අපේ ID number එක අපේ driving license එකේ තියෙන නිසා මෙතන driving license select කරලා දෙන්නත් පුළුවන්. එතකොට ඔයාලා මෙතන දෙන්න ඕන driving license එකේ expired date එක. එහෙම නැත්නම් ID select කරලා මේක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන next කරා. හරි. මෙතෙන්ට ඔයාලා දෙන්න ඕන ඔයාලගේ bank එකක් ඔයාලගේ බැංක account එකක details තමයි ඔයාලා මෙතනට දෙන්න ඕන මොකක් හරි ඔයාලා පාවිච්චි කරන ඔයාලා මේකට link කරන bank එකක් දෙන්න ඕනේ සෝ විදිහට මේ details ටික fill කරගෙන මෙතන submit කියන එක දෙන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ review එකක් එනවා. Review එක මේක complete වුණාට පස්සේ ඔයාලට එනවා mail එකක්. ඔයාලගේ මේ application එක approve වුණා කියලා. අපි බලමු. තාම නම් mails මොකුත් ඇවිල්ලා නැහැ. බලමු හරි මෙන්න මේ වගේ මුලින්ම එනවා මේල් එකක් ඔයාලගේ ඇප්ලිකේෂන් එක payoneer එකට දීපු ඇප්ලිකේෂන් එක under review කියලා පළවෙනි මේල් එක එන්නේ දෙවෙනි එක එනවා අපේ මේල් එක ඊමේල් ඇඩ්‍රස් එක මෙතන තියෙන්නේ සාමාන්‍ය normally free business days කියලා කිව්වට මේක විනාඩි 10ක් 15ක් යනකොට approve වෙනවා දෙවෙනි මේල් එක එන්නේ අපිට අපේ මේල් එක verify කරන්න ඔයාලා එක click කරන්න එතකොට අපේ මේල් එක verify වෙනවා සාමාන්‍යයෙන් මේ ඔයාලා මේ මේ ටැබ් එකේ ටික වෙලාවක් ඉන්න එතකොට නිකම් අපි login වලට auto redirect වෙනවා එතකොට අපේ මේල් එක sorry මේල් එක අපි verify කරනවා ඊට පස්සේ අපේ අපි මේ under review තියෙන application එක මේ approve වුණාම අපිට තව මේල් එකක් එනවා අපේ මේක approve වුණා කියලා එතකොට මේ අපිට පුළුවන් අපේ payoneer එකට log වෙන්න අපිට ඊට කලින් වුණත් payoneer එකට log වෙන්න පුළුවන් සාමාන්‍ය මොකක් හරි payoneer එක block වෙලා හරි මොකක් හරි issue එකක් තියෙනවා නම් මට කලින් අදපු details පාවිච්චි කළා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් payoneer එක අපිට ඒ mail එක එන්න කලින් අපිට log වෙන්න දෙන්නේ නැහැ අපිට error එකක් එනවා මේක log account එක log වෙලා තියෙන්නේ කියලා අපි බලමු දැන් mail එක ආවට පස්සේ මට තාම payoneer එකේ mail එක ආවේ නැහැ හැබැයි මම මගේ එකට මේ ලොග් වෙන්න හදන්නේ මෙතන මම මගේ ඩීටේල්ස් ටික දීලා මම සයින් ඉන් වෙනවා මෙතන කොහොමත්
නොට්නව දීල යන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලා ට්‍රූ ස්ටෙප් ඕනනම් දා ගන්නත් පුළුවන් ඒක ඔයාලගේ කැමැත්තක් හරි මෙතන ආයෙනවා security protection select කරන්න එක දාලා මේවා මේ දානියව ඔයගොල්ලෝ අරන් තියාගන්න හරි මගේ account එක ප්‍රශ්නයක් නැහැ account එක create වෙලා තියෙන්නේ approve mail එක ආවෙ නැති එක තමයි ප්‍රශ්නේ තාම ඒක නේ කොහොමත් ඒක වෙනවා අපිට ඒක අවෝණ තව දැන් අපිට කොහොමද මේක තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනවා You have information to submit in verification center. Details or documents set karanne thoru medena submit now kiyana ekata yanna. Hari. Ekata peena walata metana thiyena api ID ekak add karanna. Etukota medena government issue photo ID kiyana ekak dala metana walata පාස්පෝට් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි ඔයාලා අතන සිලෙක්ට් කරපු එක දෙන දැන් මෙතන ඩ්‍රයිවිං ලයිසන් එකනේ මම සිලෙක්ට් කරේ ඒ නිසා මම ඩ්‍රයිවිං ලයිසන් එක මෙතනට ඇඩ් කරනවා හරි ඒ දිහට ඇඩ් කරලා මෙතන සබ්මිට් කරන්න තියෙන්නේ හරි ඊට පස්සේ දැන් මම මගේ ID එක දාලා තියෙන ඊට පස්සේ මෙතන ආයෙත් ඇවිල්ලා තියෙනවා මේක දැන් අපි ඒකට ගිහිල්ලා බලමු මොකද මම ඔයාලට පෙන්නන්නම් ඒක පළවෙනි බාර අපි මෙතනට verification center එකේ නේද document upload කරන්න යනකොට මෙතන තිබ්බේ glow මේ ID එක අපි ID එක දාන්න විතරයි දැන් ඇවිල්ලා තියෙනවා අපිට global payment questions ටික එතකොට අපි දැනට මම මේ වෙනකොට මගේ driving license එක upload කරලා තියෙන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක දාලා ඒක ප්‍රූව් වෙලා තියෙනවා. දාලා විනාඩි 10ක් විතර යනකොට මගේ ප්‍රූව් වෙනවා ඔල්රෙඩි කොහොමවත්. ඩ්‍රයිවිං ලයිසන් එක. ඒක ඊළඟට අපිට දාන්න තියෙන මේක පර්සනල් account එක ගන්න නිසා අපිට මෙතන මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න තියෙනවා. මේ ටිකට උත්තර දෙන්න කලින් අපි eBay එක ready කරගෙන ඉන්න ඕනේ. eBay එක ready කරගෙන eBay එකේ selling active කරලා තමයි අපි මේ ටිකට උත්තර දාමු. එතකොට මේකෙදි ඉල්ලන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක විතරද කියලා අහන්න පුළුවන් කෙනෙක්ට නැහැ මේකේ ඩ්‍රයිවිං ලයිසන් එක විතරක් නෙමෙයි ඔයගොල්ලෝ මේක පර්සනල් account එකක් නම් මේක අපිට තමයි address proof එකක් ඉල්ලනවා අපි මේක eBay එකට link කරාට පස්සේ තව documents කීපයක් ඉල්ලනවා අපි ඒ ටික දෙන්න ඕනේ right එහෙනම් අපි eBay එකක් eBay එකට මේක link කරන්නේ කොහොමද කියලා බලමු හරි ඔයගොල්ලෝ eBay එකට දැන් ඇවිල්ලා ඉන්නේ දැන් මම මේනකොට මගේ personal eBay account එක හදලා තියෙන්නේ අපි දැන් මේක selling active කරන්න ඕන අපි කලින්නම් කරේ help and contact එකට ගියා ඒ හරහා selling active කරා එහෙම නැත්නම් අපි eBay එකට chat එකක් දාලා selling active කරා හැබැයි දැන් අපිට ඒ ක්‍රම වලට වඩා ඒ ක්‍රම වලට කරන්න බෑ ගොඩක් වෙලාවට eBay එකට chat කරත් ඒකට දෙන option එක තමයි listing එකක් දාන්න කියන එක හැබැයි listing එකක් දාන්න නැතුව තාමත් payoneer add කරලා අපිට පුළුවන් අපි selling active කරන්න කරන්නේ මෙහෙමයි ඔයගොල්ලෝ යන්න ඕනේ මේ eBay එකේ first page එක තියෙනවනේ මේකේ පල්ලෙහාටම යන්න. එතකොට මෙතන තියෙනවා tools and apps කියලා. මේකේ මෙන්න මේ site map කියලා එකක් තියෙන. මෙන්න මේකට යන්න. ඊළඟට මේක පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට එනකොට මේකේ තියෙනවා මේ sell කියන එක යටතේ සෙල් කියනකේ my eBay කියන එක යටතේ මෙතන තියෙනවා my selling account කියලා. මේකේ මෙතන වලට පේනවා choose automatic payment method කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අර අපිට ඉන්නේ මේක personal account එක ගන්නවා මේ මේකේ setting එක මේකේ sell account එකක් නැහැ sell account එක create කරන්න කියලා එන message එක එනවා. මේක ඔයගොල්ලන්ට දැකලා පුරුදුයි මේ messages ඕන තරම්. හරි ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන sell and manage payment කියලා අපි අපේ මේ
ටැබ් එකට අවිල්ල දෙන්න. ඊට පස්සේ මෙතන selling account එක ක්ලික් කරලා මෙතන get started දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් අහනවා ඔයාලගේ නම්බර් එක වෙරිෆයි කරන්න. ඔයාලට මෙතන තියෙන ඔයාලගේ මේ නම්බර් එකට text me කියන එක දින මේ කෝඩ් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට වෙන නම්බරයක් දාන්න ඕන නම් මෙතන edit කරන මේකට වෙන නම්බරයක් දාන්න පුළුවන්. මම දැන් මගේ නම්බර් එක දාලා මේක වෙරිෆයි කරගන්න. Right, ඊට පස්සේ අපි එතන අපි නම්බර් එක දාලා කෝඩ් එක දීලා එතනින් අපි next කරාට පස්සේ අපි එන්නේ මෙන්න මේ තැනට. මෙතනට ආවට පස්සේ අපි මෙතනින් අපි දැන් මේක ඉන්ඩිවිජුවල් එකන්නේ. ඒගොල්ලෝ අහනවා අපේ මේ account එක ඉන්ඩිවිජුවල් account එක විතර තියෙනවා. එහෙම නැත්නම් type එක company account එක විතර වෙනස් කරන්නද කියලා. නෑ, අපි මේක හැදුවේ ඉන්ඩිවිජුවල් නිසා අපි මෙතන දෙන්න ඕනේ ඉන්ඩිවිජුවල්. මෙතන ඉන්ඩිවිජුවල් කියන එක තියෙද්දිම yes keep this as an individual account කියන එක තියෙද්දිම continue කරන්න. ඊට පස්සේ ඊළඟ ඔප්ෂන් එකෙන් මෙයාලා අහන්නේ අපිට පේනී account එකක් තියෙනවද, එහෙම නැත්නම් අපි අලුත්යක් create කරන්න ඕනද කියලා. මෙතනදී අපි පේනී account එක හදලා IDL එක දාලා verify කරගෙන ආව නිසා අපි මෙතන ඒ signing option එක දීලා අපිට පුළුවන් අපේ පේනී account එකට log in. ඔල්රෙඩි මගේ මේ ලොගින් ඩීටේල් සේව් කරලා තියෙන නිසා මේ විදිහට එන්නේ. ඊට පස්සේ මෙතන සයිනින් ඔප්ෂන් එක දෙනවා ඔයාලගේ ලොගින් ඩීටේල්ස් දාලා. හරි, මෙතනදී අපි ඔටෝම රීඩිරෙක්ට් කරනවා අපේ eBay එකට. එතකන් ඉන්න වෙනවා රෙජිස්ට්‍රේෂන් එක කරන්න. රයිට්, දැන් හරි. ඊට පස්සේ මෙතනදී අපේ ඩීටේල්ස් ටික පෙන්නනවා. ඒ ටික හැමදේ ද මෙතන කන්ටිනියු කරන්න තියෙන්නේ. අපි දාපු බර්ත්ඩේ එක පවා මේකට සින්ක් වෙනවා. හරි. හරි, ඊට පස්සේ අපිට මෙතන තියෙන්නේ සුපුරුදු පරිදි අපි කාඩ් එකක් ඇඩ් කරන්න. කාඩ් එක ඇඩ් කරලා අපිට මේ මෙතනින් ඉස්සරහට යන්න තියෙන රයිට්. එහෙනම් මම මෙතනට මගේ කාඩ් එක ඇඩ් කරලා ඒ ඔප්ෂන් එකට එන්නම්. හරි, මෙතන කාඩ් එක ඇඩ් කරාට පස්සේ මෙතන මෙන්න මේ කන්ටිනියු කියන එක දෙන්න තියෙනවා. ඔයාලගේ ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම සේම් වෙන්න ඕන ඔයාලගේ පේනී එකේ තියෙන ඇඩ්‍රස් එකත් එක්ක. ඊට පස්සේ මෙතන කන්ටිනියු කරන්න තියෙනවා. හරි, ඊළඟට තියෙන අපේ රික්වෙස්ට් එක සබ්මිට් කරන්න. මේක මම හිතන්නේ මේ මම මේක කරලාම දැන් මේක අර අපිට පාඩම් මේ ස්ටෙප්ස් ටික. මොකද මේ ගොඩාක් වෙලාවට ගොඩාක් මේ ස්ටෙප්ස් ටික එක දිගට එක දිගට කරා. මම කලින් වීඩියෝස් වලත් කරා. මම හිතන්නේ මේක මේතරම් මම තමයි වීඩියෝස් වලින් මම යන තුන්වෙනි පාර තමයි මෙතන මේ තුන්වෙනි පාර මම හිතන්නේ. මෙතන සබ්මිට් රික්වෙස්ට් කියන එක දෙන්න ඕනේ. හරි. එතකොට තියෙනවා අපේ රෙජිස්ට්‍රේෂන් ইনফෝමේෂන් has been submitted කියන ඔන්න අපේ ইনফෝමේෂන්ස් ටික සබ්මිට් වෙලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු අපේ මේල් එකට ගිහිල්ලා. Right. හරි, මේල් එකට ගියාට පස්සේ අර මම කිව්වේ අපේ අප්‍රූව් මේල් එක ඇවිල්ලා තියෙනවා මෙතන පේනී එකේ. ඊට පස්සේ right, මෙන්න මේක ඇවිල්ලා තියෙනවා. මේ මේල් එක අපිට ඔල්රෙඩි කොහොමද අපි කනෙක්ට් කරා. මෙන්න මේල් එක අපිට දැන් අපි කවුන්ට් එක හැදුවට අපිට දැමම සෙටින් කරන්න බෑ. සෙටින් ඇක්ටිව් කරා, හැබැයි අපිට තාම සෙටින් කරන්න බෑ. මෙන්න මේ ඔප්ෂන්ස්, මෙන්න මේ ස්ටෙප්ස් හතරක් තියෙනවා. අපි පටන් ගත්තා මෙතනින්. අපිට තව ඇඩිෂනල් ඊළඟට ડોකියුමන්ට් අහනවා දෙවනි ස්ටෙප් එකේදී. ඊට පස්සේ මේක ප්‍රොසෙස් කරන විට account ready. මෙන්න මේ account ready කියන තැනට ආවට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ account එකේ selling කරන්න. එතකොට එතකන් අපිට ඉවසලින් ඉන්නවා. මේකට සාමාන්‍යයෙන් දවස් 7ක් වගේ කාලයක් යනවා සම්පූර්ණ මේක සම්පූර්ණ වෙන්න. අර හදිසියට කරන්න බෑ. කලින් කරාගේ අද බුකමන් සෙල් කරන්න යන්නේ. ඔය මේව කරන්න බෑ. එතකොට පොඩි කාලයක් අපිට මේකට දෙන්න වෙනවා මේ වැඩේ කරන්න. එතකොට මේ ඔප්ෂන්, මේ ස්ටෙප්ස් හතර complete වෙන්න ඕනේ. Right. එතකොට ඔය විදිහට තමයි අපි eBay personal account එකක් හදලා එකට පේනිය link කරගන්නේ. ඔතන ඔය විදිහට තමයි අපි අපේ eBay account එක suspend වෙන්නේ නැති වෙන්නේ. මේක කරලා බලන්න. මේ method එකක්, මේ method try කරලා බලන්න. ඒ වගේම තමයි මගේ suspend playlist එක බලුවොත් ඒකේ තව තියෙනවා videos. ඒවත් try කරලා බලන්න. මේ හැම දෙයක්ම try කරන, හැම එකම try කරන ඕඩ හරින ක්‍රමයක් අනිවාර්යයෙන්ම තියෙනවා.
එතකොට මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සහ ඔයගොල්ලන්ට වෙන මොන හරි eBay payoneer අනිත් දේවල් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒව මගෙන් අහන්න පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න මම ඒවට උත්තර දෙන්නම් ඒ ප්‍රශ්න අරගෙන ඒ වගේ තව ඉස්සරහට වීඩියෝස් කරන්නම් මගේ YouTube channel එක subscribe කරන්න අද මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you